අයිබෝන් ආමේකතලා ඉන්නේ ෆ්ලයිවිත් මී යුටියුබ් channel එකෙන් එන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක එයාර් ට්‍රැවල් කරන එක හොඳද? ඒ වගේම මේක කොච්චර රිස්කිද? ඒ වගේම අපිට ඇත්තටම වෙන රටකට යන්න පුළුවන්ද? ඒ වගේම තව දුරටත් මොනවද මේ දවස්වල සැලකිලි වත් වෙන්න ඕනේ දේවල්? අපි දන්නවා ඉස්සර වගේ දැන් ලේසින් එයාර් ට්‍රැවල් කරන්න බෑ කියලා. Monadorin documents. You have a hammer the Akuma the May video Katakaranitua. Eating a Wakutan in Sri Lanka with single in the Evision Kataka, Flight Me YouTube channel at Ticker. Animari Palatha to put a subscribe button press Kerala. Wagas Animari comment tag with the Dana, or the Prashna or Dana, they will matter the devil Samarka or Danati. Abigatha Palatha comment section. මෙදවසල එයාර් ට්‍රැවල් කරද්දී ඇත්තටම අපිට වෙන්දර වඩා සම්පූර්ණ තත්ත්ව වෙනස්. ඉතින් රටකින් රටට ගමන් කරද්දී මේ දේවල් කිහිපයක් සරකලා බලනවා. එකක් තමයි ශ්‍රී ලංකාවේ එළියට යද්දී අපිට අවශ්‍ය වෙන දේවල් වගේම වෙනත් රටකට ඇතුළේදී රටේ නීතිවලට අනුව අපිට අවශ්‍ය වෙන මොනවද කියන කාරණාව. ඉතින් ගොඩක්ම වෙලාවට ගොඩක් රටවලට අවශ්‍ය වෙනවා පෑ 72ක් ඇතුළත අරගත්ත PCR report එකක්. එහෙම නැත්නම් COVID වලට නැහැ කියන තහවුරු කරපු ලියුමක්. ඉතින් මේ විදිහට ටෙස්ට් රිසල්ට්ස් එක තමයි වට අනිවාර්යම යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය අනිවාර්යම PCR වගේ පරීක්ෂණයකට බාජටේ වෙන්න වෙනවා ආ වෙන්ටරකට යන්න කලින්. ඉතින් මේක අනිවාර්යයි. ඒ වගේ එක එක රටවල නිරෝධායන නීති රීති තියෙනවා. ඉතින් ක්වොරන්ටයින් වෙන්නත් බලාපොරොත්තුෙන් යන්න වෙයි සමහර රටවල යද්දී. සමහර රටවල නැහැ. හැබැයි සමහර රටවල තියෙනවා. ඉතින් මේ වැඩි ගොඩක් රටවල ඇත්තටම මුදලක් අය කරනවා. ඉතින් සමහරට සතියක් වෙනකොට සද්දයක් වෙන බලා ඉතින් මේ වෙලාවේ ලංකාවට කවුරු හරි ආවත් අනිවාර්යම නිරෝධායන ලක් කරන සතිය. ඉතින් මේකට සැලකිත මුදලක් ගෙවලා තමයි මේ විදිහ නිරෝධායන වෙන්නේ ලංකාවේ මිනිස්සුෙක් වුණා. ඉතින් පිටරටකට ලංකාවේ මිනිස්සෙක් විදිහට ගියත් එතකොට පිටරටකට යන්නේ පිටරට ඉන්න කෙනෙක් විදිහට. එතකොට අනිවාර්යම නිරෝධායනට මුදලක් ගෙවන්න සිද්ධ වෙයි. ඒත් එක්කම ටික දවසක් ඉන්න සිද්ධ වෙයි. ඉතින් මේ දවස්වල ඇත්තටම අර අපි යා ට්‍රැවල් කරන්න වගේ යනවා කියන එක එච්චරම ඉතින් නිකන් අර අපි කියන්නේ අර එන්ටර්ටේන්මන්ට් වෙන්න එහෙම නැත්නම් ෆන් එකක් ගන්න සල්ලම් කියනවනම් අර ට්‍රැවලින් කියන දෙයට යනවා කියන එක පොඩි ප්‍රශ්නක් තියෙනවා. නමුත් මම දන්න ගොඩක් අය ලාවට පිටරටක වර්ක් කරන්න බලාපොරොත්තු වෙයි, ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් මොකක් හරි වගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් පිටරටක ඇති. මේ වගේ කෙනෙක්ට අනිවාර්යයෙන්ම රට යන ලොකු අවශ්‍යතාවයක් ඇති ගොඩ කාලයක් යන්න බැරි වෙච්ච නිසා. එහෙම නැත්නම් සමහරකට ටිකක් ලොง ටයිම් වෙන්න නවතින්න වගේ හිතාගෙන ඉන්නවනම් මේ වගේ දෙයකටත් යන්න අවශ්‍ය ඇති. ඉතින් හැම එයාලයින් එකම වේද සේෆ්ටි රෙගුලේෂන්ස් තියෙනවා. ඉතින් මම අර කලින් වීඩියෝස් වල මේ එක්ස්ප්ලেইন කරා කලින්. ඇත්තට මේ ඉස්සර වගේ නෙමෙයි මේ වෙද්දී හැම දෙයක්ම හරි විදිහට ක්ලීන් වෙන්න ඕනේ. ඒ වගේම තියෙන වෛරස් සයින් වෙන්න පුළුවන් විදිහට හැම දෙයක්ම සැනිටයිස් වෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් කරම ගොඩක්ම ලොකුවට හිතර ඒ වගේ ෆේස් මාස්ක් එකක් අනිවාර්යෙන් පළඳින්න ඕනේ ෆ්ලයිට් එක පුරාවටම. ඒත් එක්ක අපිට ගොඩක් කරාට සැනිටරි පැක් එකක් මේ විදිහ එයාලයින් ලබා දෙනවා. ඉතින් මෙන්න මේකත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අර හෙල්ත් පැත්තට ගොඩාක් දුරට හිතලා තියෙන ඉතින් එයාක්‍රාෆ්ට් එක ඇතුලේ පැසෙන්ජර්ස්ලා සීට්ස් වල තියෙන විදිහ හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගනිද්දි ඕවරෝල් ගනිද්දි හැමදේම කොස්ට් එක තමයි මේ විදිහට වැඩි වෙන්නේ. එක්සැම්පල් එකක් විදිහට සීට් එකක් අර සීට් එකක් පැසෙන්ජර් කෙනෙක් තිබ්බොත් මෙතනදී ඔයාලට තේරෙන එක සීට් එකක් හිස්ව තියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ගාන කවර් කරන්න වෙනවා මෙර පැසෙන්ජර්ස්ලාට. ඉතින් ඒ වගේම සැනිටරි පැක් එක ඉඳගෙන මේ ක්ලීනින් වලට යන චාර්ජස් හැමදේම පැසෙන්ජර්ස්ලාගේ ටිකට් එකට තමයි අනිවාර්යයෙන්ම එකතු වෙන්නේ. ඉතින් මේ අනුව මේ විදිහ සයිට්ස් වලට ගියන බලත් ඇත්තටම සාපේක්ෂව යා ටිකට්ස් ගණන්. ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් මගේ හරියට මේ වෙලාවේදී යා ටිකට් බුක් කරන එක හොඳයිද කියලා. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. අපි දන්නේ ඉස්සරහට මොන වගේ තත්ත්වයක් ලෝක ඇති වෙයිද කියලා සමහර රටවලට ඇතුල් වෙන්න දෙන්නත් පුළුවන්, ඇතුල් නොදෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ටිකට් එකක් බුක් කරනවා නම් ඔයාලට මේ විදිහ වීසා එක ලැබිලා තියෙනවා නම් ඉතම තික්මනින් බැනනවා නම් ඉතරම් බුක් කරන්න. ඔව් මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයා ටිකට් එක බුක් කරනවා පුළුවන් තරම් කලින් බුක් කරන්න කියලා යම් කිසි මුදලක් ඉතුරු කරගන්න ඕනේ නැද්ද කියලා. හැබැයි යම් හේකින් හරි ඔයාලේ රටට ඇතුළට එන්න බැරුණොත් එයා ටිකට් එක ගත්තට පස්සේ මම කියන්නේ මොකක් හරි විදියට කොවිඩ් වැඩි වෙලා හරි නැත්නම් මොකක් හරි සේෆ්ටි ඉෂු එකක් නිසා රට ඇලෝ කරේ නැත්තම් මෙතන දාලා ලොග් ගැට් බ්ලොක් කරා නැත්තක් ඔයා ටිකට් එක රිෆන්ඩ් කරගනිමුදී. ඉතින් මේකත් එක තමයි රිෆන්ඩ් පොලිසීස් කියවන එක සැහැණ වැදගත් වෙන්නේ. හැම එයාලයින් එකම රිෆන්ඩ් පොලිසි එකක් තියෙනවා. මේ රිෆන්ඩ් පොලිසි කියවන්න සමහරක් 50ක් දෙන්න පුළුවන්, 100ක් දෙන්න පුළුවන්. සමහරක් ටිකට් ගන්න ටිකට් එක අනුවට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඩේට් එක චේන්ජ් කරන්න වෙනම සමහරක් ගාණක් අය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ගැන අනිවාර්යෙන් පැහැදිලිවම සැලකිලිමත් වෙන්න.
ඒක මගර කලින්කවිද මේ දවස ටිකට් ගන එක ඇත්තරම එක පැත්තකගේ සාධරන පරේෂන් කොස්ට එක ඇතරම යාලයින්ස සහන වැඩි පැසෙන්ජස්ට ගන්න සහන අඩුයි ඒවගේම සීටිං බරදි ඉශස් තියෙනවා ඉතින් මේ ඔක්කොමත් එක ඇත්තරම සාධාරණ එක පැත්තකින් ගනිදි මේ මිලට හරි මේ විදිහට හරි යන්න තියෙන එක ගැන හැබැයි අනිත් පැත්තට ගනිදි මම අර කීපු රෙගියුලේෂන්ස් එකේ කරටවල සැහෙන වෙනස් ඒ කියන්නේ අපි ලංකාවෙන් එලියට යද්දි වගේ වෙන්නට ඇතුළෙද්දි අපි දැනගෙන ඉන්නවනේ මෙහෙන් අපි අරගෙන යන්න ඕනේ රටේ අවශ්‍ය කරන සියලුම ડોකියුමන්ට්ස් ඉතින් මේකත් එක තමයි I visa කියන වෙබ්සයිට් එක ගොඩක් වැදගත් වෙන්නේ මම ඒකේ link එක පල්ලා description එකේ දාලා තියෙනවා මේකෙන් ගිහලා ඔයාලට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඇත්තරම ඔයා යන්න ඕනේ රට මොකක්ද කියලා සඳහන් කරනවා උදාහරණයක් විදිහට මම මේ වෙබ්සයිට් එකට ගිය ගමන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අහනවා ඔයා ඉන්නේ කොහෙද මේ වෙද්දි මම ලංකාවේ ඉන්නේ මම යන්නේ සිංගප්පූ උදාහරණයක් විදිහට මම විතර දැම්මට පස්සේ මම get started කියන බටන් එකට press කරනවා දැන් ඔයාලට පේනදි මම සිංගප්පූරට ඇතුළේදී මට මොනවද ඕන documents කියලා මේකේ පෙන්නනවා ඒ වගේ කොච්චර වෙලාවක් යනද මේක අරගන්න කියලා පෙන්නනවා මිනිත්තු 30යි මට අවශ්‍ය වෙන SG arrival card plus health declaration ඉතින් මෙන්න මේකට යන ෆී එක නෝ ෆී ගවර්න්මන්ට් ෆී එකක් නැහැ කියලා වැටෙනවා සිංගල් එන්ට්‍රි. ඉතින් මේකට ගිහිල්ලා මට ගොඩක් පහසුවෙන් ඇප්ලයි කරන්න පුළුවන් මේකට ගොඩක්ම ලේසි. ඉතින් ගවර්න්මන්ට් ෆී එක මට කීයක්වත් ගිහිල්ලා ගෙවන්න දෙයක් නැහැ කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟට මගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන සඳහන් කරලා මට මේක කන්ටිනියු කරන් යන්න පුළුවන්. අබ්බලම් ටිකක් වෙනස් රටකට මම යනවා UAE. එහෙම නැත්නම් United Arab Emirates කවුරුත් දන්න ඩුබායි. ඉතින් මේක මම ගිහිල්ලා ඉවරලා මම මේක අර කලින් විදිහටම සර්ච් කරන දාන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති මට ඕනේ වැරි ටුවරිස්ට් ඊ වීසා එක. එතන මම යන ගාන පාව පෙන්නනවා 24144770යි එක්කෙනෙක්ට. ඉතින් මේක ගොඩක් පහසුයි මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීසා එක හරි මේ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ඔක්කොම ඇප්ලයි කරගන්න. ඉතින් ඔයාලට පේනදී මෙතන 3 business days කියලා තියෙනවා. දවස් 3ක් ඇතුළත ඔයාලට මේ රටට යන්න හැම දෙයක්ම මේක through හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම තවත් උදාහරණයක් පෙන්නනවා නම් අපි යනවා කියලා හිතපු ඉන්දියාවට. ඉන්දියාවට යද්දි මම නැවත තව මේක සර්ච් කරනවා. ඔයගොල්ලෝ පෙරදී ඊ වීසා එක ඕන වෙන විදිහ එක එක විදි කැටගරිස් කිහිපෙකින් වීසා තියෙනවා. ඉතින් අර අර එක එක ට්‍රැවල් ඒජන්සි හෝ එහෙම නැත්නම් මේ හැම මේ අපි ලොකු මුදලක් වෙන් කරගෙන වියදම් කරගෙන දඟලන දෙයක් නම් ගොඩක් පසු මේ සයිට් එක ඔක්කොම දේවල් ටික අරගන්න පුළුවන්. ඉතින් ලින්ක් එක පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ඊ වීසා හරහා ඔයගොල්ලන්ට ගොඩක් මේ වැඩ තියෙන ටික පොඩ්ඩක් ලේසි වේවි කියලා. ඒ දේවල් වලට අමතර හැමදෙස්සම සැලකිලිමත් වෙන්න ඇත්තටම රිස්ක් එකක් තියෙනවා ගුවන් ගමනකදී මොකද පැය කිහිපයක් ගොඩක් දෙනෙක් එක්ක ඉන්න සිද්ධ වෙනවා ඉතින් ඇත්තට මේ වෙදි මම අර කලින් කතා කරා එයාක්‍රාෆ්ට් වල තියෙන මේ අර එයා සර්කියුලේෂන් සිස්ටම් එක ගොඩක් හොඳයි මේව ගොඩක් වෙලාවට තියටර්ස් වලදී පාවිච්චි කරන තරම් හොඳ සිස්ටම්ස් තියෙනවා මේකත් එක්ක ගොඩක් වෙලාවට වෛරස් වගේ දේවල් නැති වෙන chance එක තියෙනවා නමුත් තවමත් යම් කිසි රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමදෙස්සම මාස්ක් එක ගලවන්න එපා. හැමදෙස්සම මාස්ක් එක තියාගෙන ඉන්න. මම දන්නවා පැය 4 5ක් ඇද්දී ටිකක් එපා වෙනවා වගේ ස්වරූපයක් තියෙයි මාස්ක් එක දාගෙන ඉන්න එක නිදා ගන්න එක. ඉතින් නමුත් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් මම හිතන එක හොඳ තීරණයක් කියලා. මොකද හදිසි හරි නැවතවතාවක් එක එක රටවල තියෙන රෙගියුලර්ස් වලට අනුව දවස් 3කින් 5කින් විතර වාට නැවතවතාව PCR කරන්න සිද්ධ වෙන්න පුළුවන් එරටට ගිහිල්ලා. ඉතින් මේ වගේ වෙලාවකදී වැරදිලා හරි ඔයාලා පොසිටිව් වුණා මෙතනින් හැට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මොකද වාට වෙනම නිරෝධායනයට සහ වෙනම බේත්වලට වාට ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා හැමදෙස්සම ට්‍රයි කරන්න විශේෂ මේ රටට යනකම් ගිහිල් ටික දවසක් යනකම් මාස්ක් එක නිතරම පළඳගෙන ඉන්න හැමදෙස්සම අපි අතින් එහෙම අල්ලන නිසා පුළුවන් තරම් සැනිටයිස් කරන්න හැමදේම අත විශේෂයෙන්ම හැමදෙස්සම. ඉතින් මේ වගේ හෙල්ත් ප්‍රැක්ටිසස් තියාගෙන හිටියොත් ඇත්තටම කොවිඩ් එක ට්‍රැවල් කරන කිසිම ඉෂුවක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන ඔයාලට තිබිච්ච ප්‍රශ්නකට උත්තරයක් හම්බෙන්නේ නැති කියලා ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න දැන් යාළුවෝ දරගන්න. ඒ වගේ පල්ලේ ඇතරත් පොඩ්ඩක් subscribe button එක press කරොත් ඉස්සරහම මම දාන වීඩියෝස් සක් ගන්න පුළුවන්. අපි ආයතන තුලින් ගමන කරා. ඔයාලා හැමෝටම සුබ දවසක්.